තුන්වේල කන්න බැරි අමාරු කාලයක් මේක. පොත්පත්, ස්කූල් බෑග්, සපත්තු කොහෙන්ද දෙයනේ අපිට සල්ලි? රටට අසාධ්‍යයි. ඇහැරෙන්න. පාර්ලිමේන්තුවට ගිහිල්ලා පනතක් තැමීම ලබන අවුරුද්ද සඳහා ඡන්දය. ඒතර ව්‍යවස්ථාවේ මේට තියෙන ඉඩකඩ මොන වගේද මංජුර ගජනායක මහතුර? එහෙම වෙනුවෙන් ඒතර පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න පුළුවන් වේද? අනුමැතිය ගත යුතු නේද? ඔව් දැනට මං හිතන්නේ මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් දෙමළ භාෂාගත කියමනක් තියෙනවා. අපේ ගෙවත්ත වටා ප්‍රමාණවත් තරම් පතොක් ගස් හිටවල තියෙනවා නම් ආපහු අලුතෙන් කටුකම්බි ගහන්න ඕනේ නැහැ කියලා. අපිට ලංකාවේ නීති අවශ්‍ය තරම් තියෙනවා. ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාමය ප්‍රතිපාදනත් අවශ්‍ය තරම් තියෙනවා මේ මැතිවරණය තියන්න. පේන දේ තමයි අර විධායකය විවස්ථාදායකය සහ අධිකරණය යන යාන්ත්‍රණ තුනෙන් එකක් ටිකක් බලාතික්‍රමණයක් කළොත් එක පැත්තකටින් බලය වැඩියෙන් ප්‍රයෝගී කර ගත්තොත් අනික් පාර්ශවයට මැදිහත් වීමේ ප්‍රමාණය මේ අවස්ථාව වන විට මට පේන විදියට ටිකක් සීමා සහිත වෙලා තියෙනවා. මේ ඉතාම බරපතල තත්ත්වයක්. දැන් මේ මොහොතේ මුදල් කියන සාධකය තමයි ඉස්සරහට එන්නේ. මොන වුණත් සල්ලි නැත්තම් ඡන්දේ නැහැ කියන එක. ආර්ථිකය ලංකාවේ 1970 න් පස්සේ බජට් ඩෙෆිසිට් එකක් එක්ක බජට් හිඟයක් එක්ක අපි මැතිවරණයක් කරලා නැහැ. අයවැය පරතරයක් සමග හැම වෙලේම අපි හිඟයක් එක්ක තමයි මැතිවරණය කරලා තියෙන්නේ. අපේ එන රාජ්‍ය ආදායමට වඩා අපි වැඩියෙන් වියදම් කරපු පරිසරයක තමයි නොපිරිහෙලා අපි මැතිවරණේ පවත්වලා තියෙන්නේ. මේ මොහොත හැබැයි ඊට වඩා රට බංකොලොත් කියලා ඩික්ලෙයා කරපු වෙලාව. ඒක ඇත්ත. හැබැයි කියන්නේ දැන් ආණ්ඩු පාර්ශවයෙන් එන තර්ක ටික උතුමාලා කියන්නේ. ඔව් ඒක හරි. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. පරිපූර්ණ ඇස්තමේන්තුවෙන් වැය කරන ලද මුදල ඉල්ලන ලද මුදල මිලියන 10800යි. එතකොට මේ 10800ක ප්‍රමාණය පරිමාවේ මම බැලුවා පාර්ලිමේන්තුවේ අනිකුත් මුදල් අමාත්‍යාංශයෙන් වැය කරන ලද මුදල් බලලා මේ අවස්ථාව වන විට ඔය අත්‍යවශ්‍ය නොවනවායයි කියන ක්ෂේත්‍රයන් වලට සංඛ්‍යාලේඛන ගන්න පුළුවන් එකක් වියදම් කරලා තියෙනවා. එක පැත්තකින් අනික් පැත්තෙන් මිලියන 10800ට අදාළව මේ මොහොත වෙන විට දීලා තියෙන මැතිවරණ කොමිෂන් සභාවට මිලියන 100යි රජයේ මුද්‍රණාලයට මිලියන 40යි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මිලියන 25යි මිලියන 165යි එතකොට දීලා තියෙන්නේ. දැන් මේ පරිමාවට වඩා දීමට හොඳින්ම හැකියාවක් තිබුණු බව අර අනිත් ඒවට වියදම් කිරීමත් එක්ක බලනවා.